මේ 2017 අගෝස්තු 17 දිනයි. එම දවස තාරකා විද්‍යාවේ නොමැකෙන දවසක් බවට පත්වීමට නියමිත බව කිසිවෙකුත් සිතුවේ නැහැ. එදා තමයි තාරකා විද්‍යා ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුරුත්ව තරංගයන් සහ විද්‍යුත් චුම්බක විකිරණයන් එකම සිදුවීමකින් එකම ස්ථානයකින් නිකුත් වෙන හැටි විද්‍යාඥයින්ට පැහැදිලිවම දැర్శණේ වුණේ. එවැන්නක් සිදු වුණේ නියුට්‍රෝන තාරකාවන් දෙකක් එකට ඝට්ටණය වීම නිසායි. ඉතින්නම සංසිද්ධිය තාරකා විද්‍යාවේදී හඳුන්වන්නේ කිලනෝවා යනුවෙනි. ඉන් පිට වූ ආලෝකයේ සාමාන්‍ය සුපර්නෝවා එකකින් නිකුත් වෙන ආලෝකයෙන් 1%ක් තරම් වුණත් එම කිලනෝවා එකේ විශේෂත්වය නම් ඉන් රන් රෙදි සහ ප්ලැටිනම් වැනි වටිනා අමුද්‍රව්‍යයන් දසත විසිරුවාලීමයි. එම තාරකාවන් දෙක අප සූර්යාගේ තරම් ස්කන්ධයක් සහිත නියුට්‍රෝන තාරකාවන් දෙකකි. නමුත් එහි විස්කම්භය නම් කිලෝමීටර් 10ක් පමණයි. එම යුගලයේ වසර මිලියන ගණනාවක් තිස්සේ එකිනෙකා වෙත සමීප වෙමින් සිටි අතර අවසානයේදී එකට ඝට්ටණය වී කිලනෝවා එකකින් පුපුරා ගියා. කාල අවකාශයේ දෙදරොමින් පිටවූ එම ගුරුත්ව තරංගයන් පෘථුවියේ වූ ලේසර් ඉන්ටර්ෆෙරෝමීටර් ග්‍රැවිටේෂනල් වේව් නිරීක්ෂණාගාරයට හසු වුණා. ඒ සමගම ලෝ වටා වූ විද්‍යාඥයින් දුරේක්ෂයන් NASA වෙත එල්ල කළ විට එම පිපුරුම දිස්සුණා. එකිනෙකා හා ගැටුණු එම නියුට්‍රෝන තාරකාවන් දෙකේ සංඥාවන් පැමිණියේ ආලෝක වර්ෂ මිලියන 130ක් පමණ ඈතින්. එම නිසා ඒ සිදු වුණේ ඩයිනසෝරස් සත්වයින් මෙහි මත වාසය කරපු කාලයේදී බව පවසන්නට පුළුවන්. මෙවැනි සිදුවීමක් පළමු වරට පැහැදිලිවම දැర్శණය වුණේ 2017 වර්ෂයේදී වුණත් 2008 වර්ෂයේදී දෙවැනි කිලනෝවා එකක් සිදු වුණු බවට විද්‍යාඥයින් සැක පළ කරා. ඒ දීප්තියෙන් නඩු වස්තුවකින් ගැමා කිරණ විහිදුමක් පිට වුණු බව අනාවරණය වුණසයි. හදිසියෙම ඇති වූ එම ආලෝකයේ දවසක් තරම් කාලයක් තිබී නිමා වී ගියා. 2013 වර්ෂයේදී තබල් දුරේක්ෂයෙන් සිදු කළ නිරීක්ෂණයකින් විද්‍යාඥයින් එවැනිම නිගමනයකට පැමිණියා. ඔන්න දැන් මීට දින කිහිපයකට හෙතදෙන් පසුගිය සිදුවීම් වගේම කිලනෝවා සිදුවීමකට සමානම සිදුවීමක් දිස් වී තිබෙනවා. ඉතින් මෙවැනි ආකාරයේ කිලනෝවා පිපුරුම් විශ්වයේ ඉතාමත්ම සුලභ බව ඉන් වැඩිදුරටත් සනාථ වෙනවා. රත්රන් නිර්මාණය වුණේ කෙසේද යන්න වසර දහස් ගණනාවක් පුරාවට කිසිවෙකුත් දැන සිටියේ නැහැ. රත්රන් වැනි වටිනා ලෝහ නිර්මාණය වන්නේ විශ්වයේ වූ නියුට්‍රෝන තාරකාවන් එකට ඝට්ටණය වීමෙනි. එමගින් විශ්වයේ පුරා පැතිරී යන රත්රන් දූලි වලාවන් සමග මුසුවේ පසුව වල්ගාතරු සහ ග්‍රහලෝක බවට පත්වෙනවා. ඉතින් අප පෘථුවියටත් රත්රන් පැමිණ තිබෙන්නේ ඔන්නෝයි කියන ක්‍රමවේදයටම තමයි. එම නිසා ඔබ මේ මොහොතේ ගැලේ පැනදගෙන සිටින රන්මාලයේද අන්තර්ගත වන්නේ මීට වසර මිලියන බිලියන ගණනකට පෙර නියුට්‍රෝන තාරකාවන් දෙකක පිපුරුමකින් විශ්වයට උදාහරණු ලැබූ අමුද්‍රව්‍යයන් බව අමතක කරන්නට එපා. විද්‍යාඥයින් මෙන් පෙර සිටම අනුමාන කරත් එය පටිගත කරගන්නට ලැබුණු පළමු අවස්ථාව මෙයයි. එම පිපුරුමේ එක්ස්රේ වර්ණාවලියේ නිල් පැහැති වර්ණයෙන් අදහස් කරන්නේ එම පිපුරුමෙන් රිදී ටොන් බිලියන ගණනක් පිට වූ බවයි. ඒ වගේම රතු පැහැටෝරු ආලෝක ඡායාවෙන් රත්රන් සහ ප්ලැටිනම් පෙන්නනවා. රන් රිදී විහිදුවන එවැනි කිලනෝවා පිපුරුමක් එතරම් ප්‍රබලදයන් ගුරුත්ව තරංගයන්ගෙන් කාල අවකාශයම දෙතරා යවනවා. නියුට්‍රෝන තාරකාවක් යනු කුමක්ද කියා සඳහන් නොකරොත් ඒ විශාල අඩුවක් වෙන්නට පුළුවන්. අප සූර්යාට වඩා 4-8 දක්වා ස්කන්ධයක් ඇති තාරකාවක් සුපර්නෝවා එකකින් පුපුරා යාමේදී එවිට ඉතුරුවන්නේ තවදුරටත් නොනවත්වා බිඳ වැටෙමින් තිබෙන අධික ඝනත්වයකින්වත් කුඩා කෝ එකක් පමණයි. ගුරුත්වාකර්ෂණ බලය විසින් නැතිකරන පීඩනය හේතුවෙන් කෝ එකේ වූ අමුද්‍රව්‍ය අධික තෙරපීමට ලක් වෙනවා. එම තෙරපීම කෙතරම් ප්‍රබල දෙයක් ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන මිරිකී නියුට්‍රෝන ඇතිවෙනවා. එම නියුට්‍රෝන තාරකාවක් ඉතාමත්ම අධික ඝනත්වයකින් යුක්තයි. උදාහරණයක් විදිහට ඉන්නෙක් දෙහන් දෙක ටොන් බිලියන ගණනක ස්කන්ධයක් තිබෙනවා. ඉතින්නම තාරකාවන් එකිනෙකා හා ඝට්ටණය වීමෙන් කළු කුහරයක් හෝ එක් විශාල නියුට්‍රෝන තාරකාවක් ඇති වෙන්නට පුළුවන්. අභ්‍යවකාශය සහ විශ්වය පිළිබඳව ඔබ නොදත් මෙවැනි දේ දිනපතා දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබ්බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.